අයිබෝන් සුබ දවසක් ඔයාලා එකතු වෙලා ඉන්නේ SLC work YouTube channel එකත් එක්ක අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ ගෙදරදීම කොහොමද ෆ්ලොට් පෑල් එකක් හදාගන්නේ කියලා. ඔයාලට මේ රූප සටහනේ දිස් වෙන ෆ්ලොට් පෑල් එකක් ඔයාලා hardware shop එකකින් මිලදී ගන්න ගියොත් රුපියල් 2000ක් වගේ මුදලක් වෙනවා. ඒ ආසන්න මුදලක් වෙනවා. ඉතින් අපි බලමු ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා කොහොමද අපි ටැංකියේ වතුර මට්ටම පිරුණාට පස්සේ ටැංකියේ පිරෙන එක ඔටෝමැටිකලි ඕෆ් වෙන්නයි ටැංකියේ ජල මට්ටම පහත ගියාම ඔටෝමැටිකලි ටැංකියේ පිරෙන්නයි අපි කොහොමද ෆ්ලොට් වැල් එකක් ගෙදර තියෙම හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකට පාවිච්චි කරන උපකරණ මේ විදිහට ඔයාලට මම පෙන්නන්නම්. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් SLEC work YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා උන්චි ලියමක් කරනවා. මේකට පාවිච්චි කරන ප්‍රධාන උපකරණය තමයි water dispenser එක ටැප් එකක්. ඒ වගේම භාගයේ PVC බට කැබැල්ලක්, එස්ලෝන් ගම් භාගයේ වැල් සොකට් එකක්, ට්‍රෙඩ් සීල් ඒ වගේම අපි මේකට සුපර් ග්ලූ ගම් එකක් පාවිච්චි කරනවා, වයර් කැබැල්ලක් සහ මිලීටර 500 හෝ 750 ප්ලාස්ටික් වතුර බෝතලයක්. ඉතින් අපි මේකේ කරන්න හදන්නේ ෆ්ලොට් වැල් එක වෙනුවට අපි ඒකට ආදේශකයක් හදන එක. ඉතින් අපි බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. සාමාන්‍යයෙන් වෝටර් ඩිස්පෙන්සර් ටැප් එකේ එන්නේ පොට බාගේ සයිස් එකේ පොට නෙවෙයි. ඉතින් අපිට එතනදී ප්‍රශ්නයක් එනවා අපි කොහොමද මේකට PVC බටේ කනෙක් කරගන්නේ කියලා. මේකේ රබර් වොෂර් දෙකෙන් එකක් අපි මේ විදිහට ගලවගෙන අපි මේ විදිහට බැලුවොත් බාගේ ෆෝසට් සොකට් එක මේකට සවි කරගන්න ඒක කොහෙත්ම හැකියාවක් නැහැ. මොකද බාගේ ෆෝසට් සොකට් එකට වඩා ගොඩක් පොඩි වෝටර් ඩිස්පෙන්සර් එකේ ටැප් එක. ඉතින් අපි මේ විදිහට මේකට පොඩි ටිප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. බාගේ PVC බටේ මේ විදිහට මේ ටැප් එකට සවි කරලා වතුර ලීක් වෙන්නේ නැති වෙන්න හොඳට ටයිට් වෙන්න අපි මේක සවි කරගන්න පුළුවන්. ඉතින් බලමු මේ ටැප් එකට කොහොමද බාගේ PVC බටේ සවි කරගන්නේ කියලා. හරි ඔයාලා දැක්කේ දැන් PVC බටේ කොහොමද වෝටර් ඩිස්පෙන්සර් ටැප් එකට සවි කරගත්තේ කියලා. ඉතින් මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි. වතුර ලීක් වෙන්නේ නැහැ මෙහෙම සවි කරගත්තට. මොකද අපි අවුරුද්දක් විතර මේ ක්‍රමය අත්හදා බලුවා. ලීටර් 500 ටැංකියකට මේ ක්‍රමය අපි දැන් දැනටමත් පාවිච්චි කරනවා. ඉතින් මට හිතුණා මේක වීඩියෝ එකක් මගින් ඔයාලටත් මේ දැනුම බෙදා දෙන්න ඕන කියලා. ඉතින් දැන් අපි පාරේ ලයින් එකට කනෙක් කරන්න ඕන හින්දා බාගේ වැල් සොකට් එක මේ විදිහට සවි කරගන්නවා. ඒ විදිහටම ට්‍රෙඩ් සීල් අපි පාවිච්චි කරනවා. මොකද පාවර් ලයින් එකේ ප්‍රෙෂර් එක වැඩි හින්දා ට්‍රෙඩ් සීල් නොදමා වැල් සොකට් එක ෆෝසට් සොකට් එකකට කරකව ගත්තොත් අතුර ලීක් වෙන්න පුළුවන් පසු කාලෙකදී. ඉතින් ඒක වැළැක්වීම සඳහා තමයි අපි ට්‍රෙඩ් සීල් පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට මේ ප්ලාස්ටික් ටැප් එකක් ඕඩර් ඩිස්පෙන්සර් එකේ ප්ලාස්ටික් ටැප් එකක් හાર્ඩ්වෙයාර් ෂොප් එකක මිලදී ගන්න එක රුපියල් 300ක් වගේ මුදලක් වේවි. ඒ වගේම අපි දැන් මේක ටැප් එකනේ පාවිච්චි කරන්නේ බෝල් ෆ්ලොට් වැල් එකේ ක්‍රියාකාරීත්වය සඳහා. ඉතින් අපි මේ ටැප් එකේ කරාමය අසලින් මේ විදිහට සිදුරක් විදාගත්තා. ඒ වගේම මිලීටර 500 වතුර බෝතලේ මූඩිය ගාවේ මේ විදිහට සිදුරක් විදා ගන්නවා. ඉතින් මේකේ ෆ්ලොට් වැල් එකේ තැඹිලි පාට බෝලයට ආදේශයක් විදිහට තමයි අපි මිලීටර 500 මේ ප්ලාස්ටික් වතුර බෝතලේ පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වයර් එක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ විදිහට මේක සකස ගන්න. අපි වයර් එකක් පාවිච්චි කරන්නේ මේක වතුරට ඔරොත් දෙන්න හින්දා අපි නූලක් පාවිච්චි කරොත් ටික කාලයක් යන නූල වතුරට දිරලා කැඩලා යන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලා නොසිතන වෙලාවක වතුර ටැංකිය පිරිලා උතුරලා යන්න පුළුවන්. ඔයාලා ගෙදර හිටියේ නැතුනොත් ඒක ලොකු හානියක් වෙන්න පුළුවන් සහ ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්ව ගන්න තමයි මේ විදිහට වයර් එකක් අපි පාවිච්චි කරන්නේ. ඔයාලට මේක
තඹ කම්බියක් හෝ සුදු යකඩ කම්බියක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ විදිහට සකසගෙන ඉවරයි. දැන් අපි බලමු මේක පාරේ ලයින් එකට කනෙක් කරලා මේක නිසියාකාරව වැඩ කරනවාද කියලා. ඉතින් මේ තියෙන්නේ අපි පාරේ ලයින් එකෙන් වැල් එකෙන් පස්සේ ටැංකියට වතුර ගමන් කරන කොටස. අපි ඒකට මේ විදිහට ටැප් එක සවි කරගන්න අපි හදාගත්තු ටැප් එක මිලිලීටර් 500 වතුර බෝතලයකට වතුර සම්පූර්ණයෙන්ම පුරා ගන්නවා. ඊට පස්සේ අපි සකසගත්තු විදිහට අපි මේක තියලා වතුර බාස්කට් එකකට අපි මේක තියලා බලමු නිසියාකාරව මේක වැඩ කරනවද කියලා. දැන් වැල් එක ඕපන් වෙලා තියෙන්නේ වතුර බෝතලයේ බරට කරාමේ මෙන්න මේ විදිහට පාත් වෙලා තියෙන්නේ. දැන් කරාමේ ඕපන් වෙලා තියෙන්නේ අපි පාර ලයින් එකේ වතුර ඇරියොත් ටැප් එක හරහා මේ බකට් එක පිරීම සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි ටැංකියට සවි කරගන්නේ. අපි දැන් මෙතන වැල් එක ඇරලා බලමු වතුර පිරෙනවද කියලා. දැන් ඔයාලට හොඳ බලා ගන්න පුළුවන් සැලකිය යුතු වතුර ප්‍රෙෂර් එකකින් මේ බාස්කට් එකට වතුර පිරීම සිද්ධ වෙනවා. දැන් අපිට මේකේ වෙන්න ඕනේ ටැංක් බාස්කට් එක උතුරලා යන්න කලින් වතුර මට්ටම පිරුණාට පස්සේ ඔටෝමැටිකලි මේක ඕෆ් වෙන්න ඕනේ වතුර පිරෙන එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් බාස්කට් එකේ තුන් කල්ලක් වතුර පිරුණා. ටැංකිය උතුර බාස්කට් එක උතුරලා යන කලින් ටැප් එක ඔෆ් වුණා. කරාමේ ක්ලෝස් වුණා. ඉතින් මේ විදිහට තමයි මේක පාවිච්චි කරන්න වලට මිලිලීටර් 500 ටැංකිය කරන සෝරි ලීටර් 500 ටැංකිය කරන මේක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න තවත් යාළුවට බලන මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. ඊළඟ වීඩියෝ එක හම්බ වෙනතුරු සිළුමු දිනාට සුබ දවසක්.